හුණ ඇත්තටම විසයිද? අද කතා කරමු ඒ ගැන. හුණ කියන්නේ උරගෙක්. ලෝකේ කුඩාම උරග විශේෂ අතරට හුණත් අයිති වෙනවා. හුණ මාංශ භක්ෂක සතෙක්. ඇඹලය, පළඟැටියු, සමනල්ලු වගේ කෘමි සතුන්ව හුණ ආහාරයට ගන්නවා. හුණ මාංශ භක්ෂක සතෙක් වුණාට මම් පුංචි කාලෙදි ඉරටු වලට බත් ඇට ගහලා උන්ට කන්න දීලා තියෙනවා. හුණ කියන්නේ ගොඩක් විෂ සතෙක් නිසා හුණෙක් වැටිච්ච ආහාරයක් අපි ආහාරයට ගත්තොත් මරණයට පවා පත් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් මිනිස්සු අතර තියෙනවා. ඒත් ඇත්තටම හුණ කියන්නේ හැම විෂ සතෙක් නෙවෙයි. හුණන්ගේ ශරීරයේ විෂ ග්‍රන්ථි නැහැ. ඒත් ඇත්තටම හුණන් නිසා ආහාර විෂවීම වෙන්න පුළුවන්. මේක වෙන්නේ කොහොමද? හුණන්ගේ ශරීරයේ විෂ ග්‍රන්ථි නැති වුණත් ඇතැම් අවස්ථාවලදී හුණන්ගේ සම මත උණසන්නිපාතයට හේතු වෙන සැල්මොනෙල්ලා බැක්ටීරියාව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නිසා හුණෙක් ආහාරයකට වැටුණාම ඒ හුණාගේ ශරීරයේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව හිටියොත් ඒ සැල්මොනෙල්ලා බැක්ටීරියාව අර ආහාරයට එකතු වෙනවා. ඒ හරහා ආහාර විෂවීමක් වෙන්න පුළුවන්. සැල්මොනෙල්ලා කියන්නේ දරුණු බැක්ටීරියාවක්. සැල්මොනෙල්ලා ශරීරගත වෙලා උණසන්නිපාතයේ හැඳුනහම නිසි ප්‍රතිකාර නොගත්තොත් මරණයට පවා ලක් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසායි හුණන් වැටිච්ච ආහාර අපි භාවිතෙන් වැළකෙන්න ඕනේ. ඇතැම් අවස්ථාවල කිකිලි බිත්තරවල කටුවෙත් මේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව ජීවත් වෙනවා. බිත්තර කටුව පිටින්ම බත් එකට දාලා තම්බන්න එපා කියන්නේ මෙන්න මේ නිසායි. ඒ හරහා බත් එකට සැල්මොනෙල්ලා බැක්ටීරියාව එකතු වෙනවා. ඒ වගේම දියර බිත්තර ගින්වීමේදී මේ සැල්මොනෙල්ලා බැක්ටීරියාව ඒ දියර බිත්තරවලට එකතු වෙලා උණසන්නිපාතයේ ව්‍යාප්ත වීමේ ලොකු අවදානමක් තියෙනවා. හුණන්ටත් දත් තියෙනවා. ඒ නිසා උන්ට අපිව හපන්න පුළුවන්. ඒත් ලොකු තුවාලයක් ඇති කරන්න තරම් මේ දත් විශාල නැහැ. සැල්මොනෙල්ලා බැක්ටීරියාව ඉන්නේ සමහර හුණන්ගේ ශරීරවල විතරයි. ඒත් අපිට අවදානමක් ගන්න බෑ. ඒ නිසා හුණෙක් හැපුවොත් ඒ ස්ථානයත් හුණෙක් ඇල්ලුවොත් අත් දෙකත් හොඳින් සබන්දා පිරිසුදු කර ගැනීම අතිශය වැදගත්.